දැන් අපි දැක්කා පහුගිය දවසක ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වියත් මගේ සාකච්ඡාවකදී ඒ ව්‍යාපාරිකයන් එකතු කරගෙන මේ රටේ සහ ජාත්‍යන්තර වශයෙන් ඉන්න ව්‍යාපාරිකයන් ප්‍රමුඛ පෙළේ ධනපතියන් මේ සියලු දෙනාම ඉදිරියේ තමන්ගේ ආර්ථික ගමන් මඟ පිළිබඳව වැඩපිළිවෙල පිළිබඳව කතා කළා. දැන් මේ වැඩපිළිවෙල මං හිතන්නේ ජාතික මාමක බලවේග ඉන්නවනේ. විමල් වීරවංශ, ගුණදාස අමරසේකර, නලින්ද සිල්වා මේ අය ටිකක් අහගෙන හිටියාද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඇයට තේරුම් ගන්න ඕනේ මේ ජාතික මාමක බලවේග වලට තේරුම් ගන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂගේ සැබෑ ස්වરૂපය මොකද්ද? අන්න ගෝඨාභය රාජපක්ෂ ඇත්තටම පිළිගන්න දේ ඔහු බොහොම පැහැදිලිවම ඔහුගේ නව ලිබරල්වාදී වැඩපිළිවෙල ප්‍රකාශ කළා. පරාග් කන්නා කියන ඒ විතරක් නෙමෙයි. දැන් මේ ඔහු න්‍යායාචාර්යවරයා විදියට ඉදිරිපත් කරන පුද්ගලයා කවුද? පරාග් කන්නා කියන පුද්ගලයා. ඒ පරාග් කන්නා කියන පුද්ගලයාගේ වගතුක මොකද්ද? මේ පුද්ගලයා ඇමරිකාවේ බුද්ධ්‍යංශ සහ ඇමරිකානු හමුදාවල උපදේශකේ. ඒ පිළිබඳව ඔහුගේ කැරිය එක නැත්තම් ඔහුගේ වෘත්තීමය පසුබිම පිළිබඳව බොහොම පැහැදිලිව සඳහන් කරනවා ජාත්‍යන්තර වශයෙන්. ඒක සඳහන් කරනවා in 2007 he served as a senior geopolitical advisor to US special operations forces in Iraq and Afghanistan. මේ පුද්ගලයා තමයි ඇෆ්ගනිස්තානය සහ ඉරාකය අතර ඒ රටවල් වල යුදමය කටයුතු වලට මැදිහත් වෙලා ඒ ඇමරිකානු යුද හමුදා වලට භූදේශපාලනික උපදේශකයා විදිහට කටයුතු කරන්නේ. ඒ කියන්නේ ඉරාකයට සහ ඇමරිකාවට ගහනකොට ඒ ගහන වෙලාවේ ඒ ඇමරිකානු හමුදාවේ උපදේශකයෙක් විදිහට කටයුතු කරපු කෙනෙක් තමයි පරාග් කන්නා කියන පුද්ගලයා. ඒ වගේම ඔහු he was also advisor to the US National Intelligence Council's Global Trends 2030 program. මේ පුද්ගලයා අනෙක් පැත්තෙන් ඇමරිකානු බුද්ධ්‍යංශවල උපදේශකෙක්. එනිසා තමයි අපි කිව්වේ දිගින් දිගටම ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ඇමරිකානු කෙමණක්. ඔහු උපදේශකත්වය ගන්නේ, ඔහුට මාර්ගෝපදේශකත්වය පෙන්වන්නේ, ඔහු න්‍යායාචාරවරුන් බවට පිළිගන්නේ මේ පරාග් කන්නාවෙනි ඇමරිකානු ඒජන්තයින්. ඍජුවම ඇමරිකාවත් එක්ක ඇමරිකානු බුද්ධ්‍යංශත් එක්ක කටයුතු කරන ඇමරිකන් ඒජන්තයින්. දැන් මොකද කියන්නේ විමල් වීරවංශ මහත්තයා? මේ ජාතික මාමක බලවේග, රෙද්ද පල්ලෙන් බේරෙන ජාතික මාමක බලවේග විමල් වීරවංශ මහත්තයා අපි දැක්ක උදේ අර සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඒගොල්ලන්ගේ තියෙන සමුළුවට, ඒ සමුළුවේදී බෙර ගහලා නටලා කරලා සියලු දේවල් කරලා අපි දැක්ක සන්නසක් ඉදිරිපත් කරනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ජාතිය රැකගැනීමේ සන්නස, මෞබිම ඇහැක් වගේ රැකගැනීමේ සන්නස. ඒ සන්නස අතට අරගෙන ඒක කුණු කූඩේට දාලා හවස ගෝඨාභය රාජපක්ෂ මහත්තයා යනවා ව්‍යාපාරිකයන්ගේ සහ ධනපතියන්ගේ සමුළුවට. ඒ සමුළුවට ගිහිල්ලා අන්න ඇමරිකානු ඒජන්තයා, අංක එකේ ඇමරිකානු ඒජන්තයෙක් වෙන, ඇමරිකානු ඔත්තුකරුවෙක් වෙන පරාග් කන්නාගේ පොත අරගෙන කියනවා මයි යන්නේ මෙතනට. මේ ඇමරිකානු ගමනක් යන්නේ, මේ නව ලිබරල්වාදී ගමනක් යන්නේ. එයාගේ කතාව තුලම බොහොම පැහැදිලි වෙනවා. අපි දැක්කා ඔහු බොහොම පැහැදිලිවම කියනවා අපි ආයෝජකයන්ට සහ ව්‍යාපාරිකයන්ට ආරක්ෂාව දෙනවා. ආයෝජකයන්ට සහ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර සඳහා දේශීය සහ ජාත්‍යන්තර ඒ ව්‍යාපාරිකයන්ගේ සහ ආයෝජකයන්ගේ ආරක්ෂාව සඳහා බුද්ධ්‍යාංශ සියල්ලක්ම එකතු කරලා එක තැනකින් පාලනය කළ ශක්තිමත් පාලනයක් ගෙනියනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට උමනාවක් නැහැ මේ රට ආරක්ෂා කරන්න, මහජනය ආරක්ෂා කරන්න, පුරවැසියෝ ආරක්ෂා කරන්න. එයාට අවශ්‍ය කරන්නේ එයාගේ පන්තිය, එයා නියෝජනය කරන පන්තිය. බොහොම පැහැදිලිවම පෙවුණා ඒ ව්‍යාපාරික සහ ඒ ආයෝජකයන්ගේ පන්තිය, ඒ ධනපතියන්ගේ පන්තිය. මේක තමයි අපි දිගින් දිගටම කිව්වේ මේ ගෝඨාභය රාජපක්ෂ කියන්නේ අති දක්ෂිණාංශික ෆැසිස්ට්වාදී පාලකෙක්. ඒ වගේම අපි දැක්ක කියනවා ලංකාවේ තියෙන ප්‍රශ්න ගැන. අපි දැක්ක කෘෂිකර්මාන්තයේ ප්‍රශ්න, සේවා ශාස්ත්‍රය, කර්මාන්ත ශාස්ත්‍රය, මේවාට තියෙන ලොකුම විසඳුම තමයි තාක්ෂණය කියන එක කියලා. තාක්ෂණය ගැනම මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. මේ මහත්තයා ප්‍රශ්න තේරුම් ගන්නනේ. අපිට පේනවා කවුරු හරි දෙන ලියවිල්ලක් අර පරාග් කන්නලාගේ උපදේශ මත
ඒගොල්ලන්ගේ උපදෙස් මත ඒ ඇමරිකානු මොඩලේ යෝජනාගෙන තාක්ෂණය ඇතුල් කරන්න. කෘෂිකර්මාන්තයේ සහ අපිත් පිළිගන්නවා තාක්ෂණය රටකට අවශ්‍යයි. හැබැයි තාක්ෂණය අවශ්‍ය කරන්නේ කුමන පදනමකින්ද? කෘෂිකර්මාන්තය ගැන මේ මහත්තයා ප්‍රශ්න කරනවා. කෘෂිකර්මාන්තය දියුණු කරන්න තාක්ෂණය ගේනවයි කියලා. කෘෂිකර්මාන්තයට පළවෙනිින් අවශ්‍ය කළේ වතුර ටික. වතුර ටික ඉල්ලුවාම මොකද කළේ? ට්‍රැක් හතරේ පාරවල් හැදුවා හම්බන්තොට. ට්‍රැක් හතරේ පාරවල් හැදුවාට පස්සේ මොකද උනේ? දැන් වාහන යන්නේ නැහැ පැයකට සැරයක්වත්. හැබැයි වාහන නෙමෙයි දැන් යන්නේ අලි යන්නේ. වන අලි තමයි පාර මාරු වෙන්නේ. ඒ මොකද අලින්ගේ භූමියක් නැති කරලා අක්කර 100ක් 200ක් 300ක් නැති කරලා අලි 100ක් විතර අනාථ කරලා ට්‍රැක් හතරේ පාරවල් හැදුවා. දැන් ට්‍රැක් හතරේ පාරවල් වල ගොවීන්ට වතුර ටික ලැබුණෙත් නැහැ. ට්‍රැක් හතරේ පාරවල් වල වාහන යන්නෙත් නැහැ. අනේ අතරමංගලයින වන අලි ටික පාර යනවා. ඔන්න කරපු දේ. කෘෂිකාර්මයේ දිනු කරන්න කතා කරනවා. සරුසාර කෘෂිකාර්මික භූමි බලහත්කාරයෙන් අත්පත් කරගත්තේ. පානමෝගේ ප්‍රදේශවල රෙදි අඳගෙන කතා කරන්න එපා ගෝඨාභය මහත්තයෝ. මේ කෘෂිකර්මය දියුණු කරනවායි කියන එක, ඒ කෘෂිකාර්මික භූමිය අක්කර 300කට වඩා වැඩි භූමියක් එක රැයකින් අත්පත් කරගෙන මුළු ගමම ওই ගෙවල් ටික ගිනි තියලා පන්සල ගිනි තියලා, අන්න එහෙමයි කෘෂිකාර්මික භූමි. උතුරේ අක්කර 1000 ගානක කෘෂිකාර්ම භූමිය අත්පත් කරගත්තා. අත්පත් කරගෙන උගක් ඇහිතුන ජාතික ආරක්ෂාවට නෙමෙයි, පිඹුරුපත් හැදුවේ හෝටල් ගහන්න, හෝටල් ගහලා ඒවා පවරන්න, සමාගම් වලට පවරන්න, ඔය ව්‍යාපාරිකයන්ට මෙන්න මේ ඉහළ පෙළේ ධනපතියන්ට හෝටල් ගහලා විනෝද වෙන්න, හෝටල් ගහලා සංචාර කරන්න, මෙන්න මේවට තමයි හැදුවේ පිඹුරුපත්. ඔන්න ඕක තමයි කළේ. කෘෂිකාර්මික භූමි දියුණු කරේ නැහැ. කෘෂිකර්මයේ සම්බන්ධයෙන් තිබිච්ච සංවේදී භාවය ඒක. ඒක තමයි යාකුලන්ට තිබිච්ච කෘෂිකර්මයේ සම්බන්ධයෙන් තිබිච්ච සංවේදී භාවය. අපි දැක්ක ඒ වගේම අධ්‍යාපනය ගැන කියනවා. අධ්‍යාපනය ගැනත් අපි කියනවා අපිට අවශ්‍ය කරන්නේ දැන් නිපුණතාවය සහ වෘත්තීමය දැනුම දියුණු කරන එක. මේ අධ්‍යාපනය දැන් යල් පැන ගිය එකක්. මේ අධ්‍යාපනය වෙනස් වෙන්න ඕනේ. ඒ මහත්තයාට, ගෝඨාභය මහත්තයාට කියන්න ඕනේ, අධ්‍යාපනය කියන්නේ වෘත්තීමය සුදුසුකම් හදන එකක් නෙමෙයි. රටක අධ්‍යාපනය කියලා කියන්නේ යහපත් පුරවැසියන් නිර්මාණය කිරීමයි අධ්‍යාපනයේ ප්‍රධාන කාර්යභාරය. පුරවැසියෝ හදන එක.